ඒ පරීක්ෂණ කරපු සියලුම නිලධාරීන් අයින් කරා. මේක කුමාන්ත්‍රණයක් විත්තිය මුළු රටම දන්නවා. මේගොල්ලන්ට ඇවිල්ලා කියනවා අනුර කුමාර දිසානායක කවුද මේ සහරාන්ගේ තාත්තට ටිකට් එක දුන්නේ එක්කෙනා. ඇවිල්ලා කියනවා රංජිත් මද්දුම් බණ්ඩාර තමයි එමෙදී හිටියේ. මං හිතන්නේ මේ අතීතයක් දන්නේ නැති අය දැන් මෙතන ඇවිල්ලා කතා කරනවා. මේගොල්ලද මේ රටේ නායකයෝ වෙන්නේ ජනතාවෙන් ඡන්දය ඉල්ලන්නේ. ඇයිද කියන්නේ කොළඹ ආරක්ෂාව තරකලා නම් ඉවරයිනේ. මේ 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 පැය ගාණක් ඇතුළත කොහොමද කිංග්ස්බරිකට යන්නේ? කොහොමද ශැංග්‍රිලාකට යන්නේ? මාස ගාණක් තිස්සේ අවුරුද්දකට දෙකකට කලින් ඉඳලා කීයේ කීයේ ඇවිල්ලා එදා උදේත් කීප එක වළක්ව ගත්තා නම් මේ ප්‍රශ්නේ නේ. ඒ මාදිවට මේ ඊයේ පෙරේද ඉඳගෙන කියනවද නැටන් මන් දන්නවල කවුද ගැහුවේ කියලා. ගැහුවේ කියලා කවුද දන්නවද? අවුරුදු පහක් ඉන්නෝනේ ඔක කියන්න. එදාම කියන්න තිබුණානේ. සිලෙක් කමිටිපත් කළේ කවුද? ගිහිල්ලා සාක්ෂි දුන්නේ කවුද එමය? ඉතින් මේක මහ විහිළුවක්. මේ වෙනකොට මේ විවාදයේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දින 14ක් අපි පැය 76ක් විවාද කරලා තියෙනවා. මේ සඳහා ගණන් බැලුවොත් මිලියන 150ක් රුපියල් රජය වැය කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ විවාදයේ සඳහා. කරපු අය ගැන කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ. කතෝලික සභාව මේ ප්‍රහාරය එල්ල කරපු අයට චෝදනා කරන්නෙත් නැහැ. හැබැයි කොහෙවත් නැති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනාවක් එල්ල කරනවා. කතෝලික සභාවට වැඳලා කියනවා කතෝලික ජනතාවට මේ රටේ තිබුණ ගෞරවය නැති කරගන්න බෑ ඔබතුමාලා. දැන් මම දැක්කා ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කෝවා විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා කියලා. කවුද අත්අඩංගුවට ගත්තේ? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බදුර්දීන් මන්ත්‍රීතුමා, අසාත් සාලි මහත්තයා, ඔන්නෝම හතර දෙනෙක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. හැබැයි ඒගොල්ලෝ අතර නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. නම් කිව්වේ නැහැ. නම කිව්වේ නැහැ. නෑ නෑ, ඔය නම කියන්න වැඩි. අධිකරණයේ තීන්දුවත් බුද්ධියංශ වාර්තාවත් එක තමයි මම කිව්වේ. පාස්කු ගැන කතා කරන්න ලැජ්ජ තියනවාද කියලා මන් දන්නේ. 21 වෙනිදා බෝම්බේ පුපුරනන කවුද? පොලිස් රාජ්‍ය අමති මේ රටේ. පොලිස් රාජ්‍ය අමති නලින් බණ්ඩාර. මෙතුමා කියන දිනවකවානවල මම පොලිස් රාජ්‍ය අමති නෙමෙයි, මම ඒතකොට සංවර්ධන උපාය වර්ග ජාත්‍යන්තර කටයුතු අමති. ඉවරද කරන්න කියන්නේ හැන්සාඩ් එකේ වැරදි වයින් කරන්න කියන්නේ. අපි මෛත්‍රීපාල උන්නේ අයින් කරා. ඔබතුමා පක්ෂපාතී වෙන්න එපා. සෙන්කෝල උසය යනවා. සෙන්කෝල උසය පාර්ලිමේන්තුවේ කරනා කරලා අර හැපති අංගොඩ රෝවලා තියෙන වහම මොලේ පරීක්ෂා කරන්න බඩෙත් බඩත් එක්කම බලන්න බඩෙත් මොනවාරි වැඩිපුර තියෙනවා මොලේ පරීක්ෂා කරන්න එන්න වෙනවා. අංගොඩ රෝවලට අපි යන්නේ නැහැ. ඔයාට හෙට අලි දෙයයි යන්න වෙයි කසිප්පු ගහලා. වැඩියෙන් කසිප්පු ගහන එක නවත්තන්න. අපි දන්නවා ඔයා කවුද කියලා. ඔයා තමයි චමින්ද විජේසිරි අහගන්න එපා මගෙන්. ඔයා ඕස්ට්‍රේලියාවට යවලා මන්ත්‍රීකම වික් එක. ඔයා තමයි ඒකේ ලක්ෂ මිලියන 50ක් ගත්ත එක මගෙන් අහගන්න එපා. ජෝකර් වෙන්න එපා බෝකර්. අපි මේ පාස්කු ප්‍රහාරය ගැන දැන් අවුරුදු 5ක් තිස්සේ එයාට මෙයාට බෝලේ විසිකර කර බැන ගන්නවා. නමුත් අපි හැමෝමත් දන්නවා මේක කිසිම ප්‍රගතියක් වෙලා නැහැ. යාන්ත්‍රණ ශක්තිමත් කරන්නේ නැතුව එක එක දේශපාලන නායකයෝ මේක ඇතුලේ කයිවාරු ගැහුවට පම්පෝරි ගැහුවට මේවා නිවැරදි කරන්න බෑ. ඊයේ මම දැක්කා ජාතික ජන බලවේගයේ නායකයා මෙතන කතා කරා ඉබ්‍රාහිම් ගැන. ඒ නිර්මල පරම පවිත්‍ර පූජනීය පක්ෂයක් තමන්ගේ ජාතික ලැයිස්තුවෙන් කවුද ඉබ්‍රාහිම් වගේ කෙනෙකුට දෙනකොට අවස්ථාව හොය ඒ පැටිකිරිය හොයනවා. එයා නෙළුම් මලෙන් උපන් කෙනෙක්ද එහෙම නැත්නම් එයා වෙන කොහෙන් හරි උපන් කෙනෙක්ද කියලා බලනවා. මහින්ද රාජපක්ෂ සම්මානයක් දීම වනාහි ඒ ජාතික ස්තුවට දමා ගැනීමේ එකම සුදුසුකමක් වෙන්නේ නැහැ. හැබැයි මේක බැරි වෙලාවත් වෙනත් මොකක් හරි පක්ෂයක ඔය ඉබ්‍රාහිම් කාර්යා ජාතික ලැයිස්තුවේ හිටියනම් බුදු අම්මේ උගේ පැටි කිරියයි නැත්තටම නැති කරන්නේත් ඔය උදවිය තමයි කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. මේ දවස් 3ක් තිස්සේ අපි මේ විවාද කරන්නේ මොකක්ද? අපි දැන් කීපසරයක් කරා. මොකද ප්‍රතිඵලය? එක වෙලාවකට කවුරු හරි කතා කරලා කියනවා මහා මොරකරු දන්නවයි කියලා. මේ විමර්ශනය යනකොට තව මොකක් හරි දෙයක් කියනවා. අපි කරන මේ අපරාධය මොකද්ද? මේ දවස් ගාණක් තිස්සේ මේ තුවාල වුණායට, ඒ මිය ගිය අයට මේ මුදල් ටික බෙදලා දුන්නා ඊටත් දෙඩිය හොඳයි. මගේ කතේ තවම කොන්තේ තියෙනවා. මං හැබැයි දෙවියොන්ට අදහන්නේ දෙවියන් වහන්සේ මිසක් මට දෙවියෝ අදහන්න කියන සමහර පුද්ගලයෝ නිසා නෙමෙයි. ඒක මගේ දෙවියන්ගේ අතර තියෙන ගඳුවක්. මම වැරදි කළ දෙනවා, මට ඒකට සාප වෙයි. මං අද යෝජනාවක් කරනවා. මේ බොරුවට ලියුම් අරින්න එපා. අපි ආණ්ඩු බලයට ආපුවම කරනවා කියලා එහෙම එපා. කතෝලික නීතිඥ ප්‍රජාව කැඳවන්න. ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දෙන්න බලවත් ඌ කොමිෂමක් පත් කරලා නීතිමය කටයුත්තක් සඳහා ඔවුන්ට පවරන්න. දැන් මේක අපි කියන්න ඕනේ නේ. මේ කාර්ලන් වාසිරි කරන් තිබුණා, විපක්ෂ නායකතුමාට ගන්න තිබුණා, මේක අනුර කුමාර දිසානායක කරගන්න තිබුණා. ලංකාවේ කතෝලික ප්‍රජාව ඉන්න ටොප් ලෝයර්ස්ලා ඉන්නවා. ඒ කොමිෂමට කියන්න මේ නඩු ටික අතර ගන්න. ඒකල ඒ සියලු දත්තේ කොමිෂමට බාර දෙන්න. දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වෙනවා නම් අන්න එතෙන්දී අපිට කියන්නේ මේකේ කවුරු හරි එකට ගේමක් ගන්නවා නම්
යෝජනා නැතුව ලියුම් ගහන්න ලැජ්ජ නැද්දනේ මට ඇද ඇද මට ගහන්න සොනික් සොනික් කියලා දැන් ටොනික් ටොනික් වත් නැ ටොනික් මූඩියක්වත් පාගෙන මිනිහෙන් නම් කමක් නැ යුක්තය ඉල්ලලා හඬ නගපු හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා කළු පටි බැඳගෙන මේ වෙනුවෙන් ලොකු සද්දයක් දාපු හරෙන් ප්‍රාන්දු ඇමතිවරයා දැන් පූසෙක් වෙලා ඔබතුමා හිතයන හොඳයි ගරුමැතුමා දැන් හරෙන් ප්‍රාන්දු මහත්තයා උර්කයන් මැද බැටළුවේ කුසේ කල් ගත කරමින් තමයි දැන් මේ උත්තර දෙන්න බැරුව පලා යන්නේ පව අහිංසක හා පැටියා ඉතින් මම තාමත් කියන්නේ මේක සියලු දෙනාටම අවශ්‍ය නම් මේකට හරි උත්තරයක් මේක බොරුවට ඇදගෙන යන්න නැතුව දේශපාලනයට හරව ගන්න නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා මේක බලන්න ඕනේ කාදිනල් හිමිපාණන් පමණක් නෙමෙයි කතෝලික සභාව පමණක් නෙමෙයි ඔවුන්ගේ නීතිඥවරුයි විපක්ෂයේ නියෝජිතයන් පිරිසකුයි අපේ පොලිසියයි එකතු වෙලා ඉඳගෙන කරුණා කරලා මේක බලන්න ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා ඒක කිසිම දෙයක් හංගන්නේ නැතුව හැම අතපසු වීමම ඒකේ පෙන්නනවා